අපි කාන්තාවන්. අපි කාන්තාවන් මොකද වෙලා තියෙන්නේ? සමාජයේන ආර්ථික කඩාවට සෑම කඩාවැටීමක්ම අවසානයේදී උරුව දෙන්නේ කාන්තාව. කිරිපිටි ඉලයම අතේ නලවෙන දරුවට කිරිපිට කිරිපිටි ටිකක් දෙන්න බෑ. දුක වේදනාවට පත් වෙන්නේ කාන්තාව. විතරමිලි ඉලයම විතරයක් මිලදී අරගෙන දරුවට කන්න දෙන්න විදියක් නෑ. හුල්ලන්නේ කාන්තාව. හරියමං ආහාර වේලක් දෙන්න විදියක් නෑ පවුලට. ලැත වෙන්නේ කාන්තාව. අම්මා තාත්තා වයසට ගිහිල්ලා හරියමං විදියට සලක ගන්න විදියක් නෑ. කල්පනා කර කර ඉන්නේ කාන්තාව. දරුවෝ මද්රවයේ උදුරට ගොදුරු වෙලා නේද හුල්ලමෙන් ඉන්නේ කාන්තාව. කුස්සියට ගියපුවාම කුස්සිය හිස් වෙලා ඇස් දෙකෙන් කඳුළු පනින්නේ කාන්තාව. අපේ රටේ කාන්තාවන්ට ඇත්ත ජීවිතයක් නේ. මොකද තියෙන ජීවිතේ? පහට විතර නැගිටිනවා. පටන් ගන්නවා උයන්ඩ. හයා මාරකට උයලා ඉවර වෙනවා. ඊට පස්සේ ළමයා ලෑස්ති කරනවා. ළමයා ඉස්කෝලේ යවනවා. ඊට පස්සේ 11ට විතර රෙදි හොදන්න පටන් ගන්නවා. රෙදි ටික වඩලා ඉවර වෙනවා. ඊළඟ 12ට විතර දවල්ට උයන්න පටන් ගන්නවා. ඒක උයලා ඉවර වෙනවා. නේද? ඊට පස්සේ නාන්න යනවා. 3ට විතර නාලා ඉවර වෙනවා. ඊට පස්සේ 5ට විතර උයන්න පටන් ගන්නවා. 7 වෙනකොට උයලා ඉවර වෙනවා. 8ට විතර උයලා නේද? හැලිවලන් ටික හොදලා 8:00ට මේ ආදරේ බලලා නිින්දට යනවා. ජීවිතේට ආදරයක් නැහැ. ටීවී එකෙන් ආදරේ හොයනවා. නැද්ද? මොකද ජීවිතේ? සතුටක් තියෙනවද? විනෝදයක් තියෙනවද? දරුවා ස්වාමියා ඔක්කොම එකතු වෙලා එක කෑම වේස එක නේද එක ආහාර වේලක් ගන්නවද? දරුවා ස්වාමි ඔක්කොම ගිහිල්ලා එළියට ගිහිල්ලා කෑම වේලක් කනවද? පවුල ඔක්කොම එකතු වෙලා චිත්‍රපටයක් බලන්න එනවද? විනෝදයක් තියෙනවද? නෑද ගමනක් තියෙනවද? මොකවත් නෑ. ඔය හූල්ල හූල්ල ඉන්න ජීවිත තියෙනවා. අපේ රටේ කාන්තා පරපුර ඒගොල්ලන්ගේ වචන වලින් කිව්වොත් කර්මයක් ගෙවනවා. ඇතිතරම් අපිට ඇහිලා තියෙනවා. මේ කර්මේ කවදා ඉවර වෙයිද දන්නේ? ගෙවනවා. ඉවර වෙන දිනයක් නෑ. ගම්වලට ගියපුවම අම්මලා අක්කලා කියනවා අපේ කනට ඇහෙනවා මොන කර්මයක්ද දන්නේ නෑ. කවදා ඉවර වෙයිද දන්නේ? මැරිලවත් යන්නේ නෑනේ කියන්නේ. කර්මේ ඉවර වෙන්න තියෙන්නේ කොහමද? මැරිලා. මේකයි තියෙන අඳෝනාව. ඒ කාන්තාවන්ට මේට වඩා හොඳ ජීවිතයක් ඕනා. ඒගොල්ලන්ටත් වටිනාකම් සහිත ජීවිතයක්, සතුට තියෙන ජීවිතයක්, දරුවෝ ගැන බලාපොරොත්තුවක් තියෙන ජීවිතයක්, මානසික නිදහස තියෙන ජීවිතයක්, පවුලේ සමගිය තියෙන ජීවිතයක්, මෙහෙම ජීවිතයක් ඕන. අන්නේ ජීවිතයේ සදා අවශ්‍යන ආර්ථික සමාජ පරිවර්තනය ජාතික ජනබල වේගය ආණ්ඩුව විසින් කරනවා. හොඳට බලන්න.